අයිබෝන් මේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ ගෙවුණු සතියේ කොටස් වෙළඳ පොලේ ගනුදෙනු විශ්ලේෂණය ගැන පොඩ්ඩක් කතා කරන්න සහ ඒ මත පදනම් වෙලා ලබන සතියේ අපිට මොන වගේ තත්ත්වයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද කියලා පොඩි ඕවර්වියු එකක් කරන්නයි මේ වීඩියෝ එකත් මම කරන්නේ. ගෙවුණු සති අපිට තිබුණේ සති දවස් 4ක ට්‍රේනින් වීක් එකක්. එතකොට ඒ සතියේ අපි දකිනවා ඕල් ෂෙයාර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක 104.1කින් පල්ලෙහාට බහිනවා. ප්‍රධාන වශයෙන්ම මේ පල්ලෙහාට බැහිම සිද්ධ වෙන්නේ පළවෙනි දවස් දෙකේ සඳුදාස අඟහරුවාදා ලොකු මිල ගණන්වල පල්ලෙහාට බැස්සා. ඊට පස්සේ ආපහු බදල් සහ බ්‍රහස්පතින්දා නැවතත් ප්‍රමාණයක් රිකවර් වෙනවා අපි දැක්කා. ඒ අනුව සතියේ සමස්ත තත්ත්වයේ උනේ 1,7716යි 104.1ක පල්ලෙහා බැහිමක් කලින් සතියට වඩා. සෑන්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා ට්‍රේන් ඉන්ඩෙක්ස් එකත් ඒ ප්‍රමාණයෙන් වගේ පල්ලෙහා බැස්සා 104.2කින් පල්ලෙහාට බැස්සා. ඒකෙත් ක්ලෝසිං ෆිගර් එක උනේ 2967යි. මාර්කට් ටර්නෝවර් ගත්තොත් එහෙම 147.1කින් පල්ලෙහාට බහලා තියෙනවා. ප්‍රධාන වශයෙන් දවස් 4යි මේ මාකට් එකේ තිබුණේ. අපි බැලුවත් එහෙම මාකට් ඇවරේජ් මාකට් ටර්නෝවර් එක ගත්තොත් එහෙම කියන්නේ එක දවසක ඩේලි ටර්නෝවර් එක ගත්තොත් එහෙම 134කින් විතර ඩ්‍රොප් වෙලා තියෙනවා ටර්නෝවර් එක. පැහැදිලිවම පේනවා ට්‍රේඩින් ඇක්ටිවිටීස් කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ පහුගිය සතියේ ඉරි හරින් ප්‍රමාණය වඩා සෑහෙන අඩුවීමක් වෙලා තියෙනවා. ගොඩක් වෙලාවට රීටේලර්ස්ලාගේ පාර්ටිසිපේෂන් එක තමයි අපිට දැන් මේ පේන්න තියෙන්නේ. ඊට කලින් ජනවාරි මාස වගේ පේන්න තිබිච්ච හයි නෙට්වර්ත් ඉන්වෙස්ටර්ස්ලාගේ ඇක්ටිවිටීස් සෑහෙන අඩු වෙලා තියෙනවා අපි පේනවා. සහ රීටේලර්ස්ත් ගොඩක් වෙලාවට අර අර හයි පොසිෂන්ස් වලට අරන් තියෙන හින්දා ඒගොල්ලන්ට සමහර ලාවට ඒගොල්ලන්ගේ ලික්විඩිටි ප්‍රශ්නත් මේකට බලපාන්න පුළුවන් මේ ට්‍රේඩින් අඩු වෙන එකට. කොහොමත් බාගින් හන්ටර්ස්ලා මේ වෙලාවේ ඇක්ටිව් වෙලා තිනවා අපිට පේනවා. සමහර හොඳ වැලියු ස්ටොක්ස් අඩු ගණන් වලට ටිකක් ට්‍රේඩ් වෙනවා අපිට පේනවා. ඒකට හේතුව බාගින් හන්ටර්ස්ලා වැලියු සීකර්ස්ලා චුට්ටක් දැන් මේගොල්ලෝ පොසිෂන් එස්ටැබ්ලිෂ් කරන් යනවා ලොง ටර්ම් view එක බේස් කරගෙන. ඉතින් ලොකු ට්‍රේඩින් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ට්‍රේඩින් ටර්නෝවර් එක 134ක් වගේ ලොකු ගණනකින් ඇවරේජ් ටර්නෝවර් එක ඩේලි ටර්නෝවර් එක ඩ්‍රොප් වෙලා තියෙන්නේ. එතකොට අපි RSI බැලුවොත් එහෙම SPI එකේ කලින් සතියේ ඉවර වෙනකොට තිබුණ 50 ලෙවල් එකේ එක 144.5 දක්වා ඩ්‍රොප් වෙලා තියෙනවා. තවදුරටත් මාකට් එකේ තිබිච්ච මාකට් එක තාමත් නැචරල් සෝන් එකේ මූ වෙනවා කියලා අපිට මේකෙන් පෙන්න පැහැදිලිව පේනවා. එතකොට මාකට් කැපිටලයිසේෂන් එකකින් බලපුවාම top 10 companies බලපුවාම ලයිස්තුවේ මුලට ඉන්න සමාගම් 10ම 10න් 9කම සති මේ සතියේ කොටස් විල පල්ලෙහාට ගිහලා තිනවා අපිට පේනවා. ඩයලොග් එකේ ඇරෙන්න ඩයලොග් සමාගමේ රිසර්ච් රිලීස් වුණා. ඒකට ඒ රිසර්ච් වල දැනෙන පොසිටිව් ඉම්පැක්ට් එකක් ෂෙයාර් ප්‍රයිස් එකට සිද්ධ වුණා. ඒ ඇරෙන්න අනිත් සමාගම් සියල්ලෙම නෙට් ඉෆෙක්ට් එක උනේ ෂෙයාර් ප්‍රයිස් එක පල්ලෙහාට එන එක. ඒකිනුත් අපිට පේනවා ගොඩක් ලොකුවට ෂෙයාර් ප්‍රයිස් එක පල්ලෙහාට ඇවිල්ලා තියෙන LOLC සමාගම 10.4කින් පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ Brown's Investment 104.9කින්. මේ දෙක තමයි ලොකුවටම පල්ලෙහාට ඇවිල්ලා තියෙන්නේ මේ පහුගිය සුමානෙත්. එතකොට මාකට් එකේ ASP එකේ ඩවුන් එකටත් මේ දෙකේ පල්ලෙහාට පැමිණීම සෑහෙන බලපෑමක් වෙලා තියෙනවා. ඊට අමතරව අපිට පේනවා ජෝන් කීල්ස් 104.8කින් පල්ලෙහාට බහිනවා ෂෙයාර් ප්‍රයිස් එක. සහ SLT 104කින් වගේ ඊට ඇරෙන්න අනිත් ෂෙයාර්ස් නම් එච්චර ලොකුවට ඩ්‍රොප් වෙලා තියෙන බවක් පේන්නේ නැහැ. එතකොට වැඩිපුරම ගනුදෙනු වෙන රීටේලර්ස්ලා සහ හයි නෙට්වර්ත් ඉන්වෙස්ටර්ස්ලා ඉන්වෝල්ව් වෙච්ච ස්ටොක්ස් ටික අපි අරන් බැලුවොත් එහෙම LOLC වල RSI එක තවදුරටත් පල්ලෙහාට බහිනවා පේනවා. ඒ කියන්නේ තවදුරටත් ඒ ඕවර්සෝල් ඕව බෝඩ් තත්ත්වයේ අඩුවේ යමින් තාමත් නැචරල් ට්‍රේඩින් සෝන් එක තමයි තියෙන්නේ. බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් වලටත් ඩ්‍රොප් වෙලා තියෙනවා RSI එක. බ්‍රවුන්ස් වලටත් එහෙම තමයි. ඒ කම්පනිස් තුනේම RSI ඩ්‍රොප් වෙලා තියෙනවා. RCL වල තවදුරටත් පල්ලෙහාට බහිමක් අපිට සිද්ධ මේ පේන්න තියෙනවා. තවදුරටත් මාකට් එකේ
එතකොට ඒකෙත් RSI එක 50 මට්ටමින් පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. ටයිල් වලත් 50 මට්ටමින් පල්ලෙහාට බහැලා තියෙනවා. ලංකා වෝල් ටයිල් වලත් 50 මට්ටමින් පල්ලෙහාට බහැලා තියෙනවා. මේ තුනේම 40 ගණන් වල තමයි දැන් RSI එක තියෙන්නේ. කලින් සතියේ 50 උඩට තමයි තිබුණේ. ඒ කියන්නේ ටිකක් සෙලින් ප්‍රෙෂර් එකක් පහුගිය සමානේ අපිට පේන්න තිබිලා තියෙනවා. සම්පත් බැංකුවත් චුට්ටක් විතර RSI පල්ලෙහාට බහැලා තියෙනවා. නමුත් ලොකුවට ඩ්‍රොප් වීමක් පේන්නේ නැහැ. ෂෙයා ප්‍රයිස් එක එතකොට එක්ස්පෝල වල අපි පේට පේනවා ගී සුමානේට සාපේක්ෂව මේ සුමානේ RSI එක ටිකක් ඉම්ප්‍රූව් වෙනවා පොඩ්ඩක් විතර ඉම්ප්‍රූව් වෙලා තියෙනවා 51.4 වෙනකන් එක්ස්පෝ වල ටිකක් ඇක්ටිවිටීස් පේන්න තියෙනවා අපිට පහුගිය සතියට වඩා සමහර විට ට්‍රේඩින් ඔපචුනිටි එකක් තියෙන්නත් පුළුවන් මේකේ රිජට් පීරිස් RSI වැඩි වේගෙන ඇවිල්ලා මේ සතියේ පළවෙනි දවස් දෙකේ මාකට් ඩ්‍රොප් එකත් එක්කම ෂෙයා ප්‍රයිස් එකත් පොඩ්ඩක් පුල් බැක් වුණා වගේ අපි දැක්කා. ඒ අනුව RSI එකත් පොඩ්ඩක් පල්ලෙහාට පැහැලා තියෙනවා 54.5ට. හේ කාබ් වලත් අර ටයිල් කම්පැනි ට්‍රෙන්ඩ් එකම මේවා වෙලා ෆලෝ වෙලා එකත් 50 මට්ටමින් පල්ලෙහාට හේ කාබ් එකේ RSI එකත් ඇවිල්ලා තියෙනවා. මේක තමයි දල වශයෙන් පහුගිය සතියේ අපේ සාරාංශයක් විදිහට ගත්තොත් කොඩස් වෙන්න පුළුවන් තත්ත්වය. නෙක්ස්ට් වීක් මොනවාගේ වෙයිද? නෙක්ස්ට් වීක් ගැන කතා කරොත් එහෙම අපි සාමාන්‍ය විදිහට chart එක දිහා බැලුවොත් එහෙම daily chart එක අපිට දැන් පේනවා අර අපි කතා කරපු hyper activity තත්ත්වය සෑහෙන ගොඩක් කියන්නේ මට පේන්නේ 100%ක්ම වගේ දැන් recover වෙලා තියෙන්නේ. ඒක සම්පූර්ණ මේ bell curve එක සම්පූර්ණ දැන් සම්පූර්ණ වෙලා තියෙන්නේ මෙතන. සම්පූර්ණ වෙලා අර normal මම කතා කරන trend path එකට දැන් වැටිලා තියෙනවා. මේ ට්‍රෙන්ඩ් පාත් එක 7400 ලෙවල් එකට තමයි පොයින්ට් කරන්නේ ජූන් විතර වෙනකොට. මේ සතිය තුල මාකට් එක අපි දකින්නවා රේන්ජ් එකක් ASP එක හැසිරෙනවා 7288ත් 7800 අතර රේන්ජ් එකක් හැසිරුණා මේ අවුරු මේ මේ සතියේ දවස් 4 තුල ක්ලෝස් උනේ 7476න් තමයි ක්ලෝස් උනේ. ඒත් අර මං කතා කරන ලොง ටර්ම් ට්‍රෙන්ඩ් මීඩියම් ටර්ම් ට්‍රෙන්ඩ් ලයින් එකට චුට්ටක් විතර උඩින් කොහොම වුණත් මේ ට්‍රේඩින් පැටර්න් එක ආවන අපිට තේරෙනවා මාකට් එක කන්සොලිඩේෂන් ෆේස් එකකට දැන් එන්ටර් වෙලා තියෙනවා කියලා. ඒක අපිට මෙතන මේ අනිත් චාර්ට්ස් වලින් උත් අනිත් ඉන්ඩිකේටර්ස් වලින් උත් පේනවා රිලටිව් ස්ට්‍රෙන්ත් ඉන්ඩෙක්ස් එක ඕවර්සෝල්ඩ් මට්ටමටම ගිහිල්ලා නැහැ. 44.5 ලෙවල් එක තියෙන්නේ. ඒ කියන්නේ මේ ලෙවල් එකේ කන්සොලිඩේට් වෙගෙන යනවා වගේ තමයි අපිට පේන්නේ. මේක මාකට් එක ඉන්ඩිකේට් කරන්නේ මේක තවදුරටත් එක්කෝ පල්ලෙහාට යන්න පුළුවන්, එහෙම නැත්නම් තවදුරටත් නැවතවරක් ඉහළට යන්න පුළුවන්. නමුත් තාම මාකට් ඩිරෙක්ෂන් එක හොයනවා. ඒ නිසා මේක ඉහළට හෝ පල්ලෙහාට ගමන් කරන්න පුළුවන්. තාමත් හරියටම අපිට කියන්න බෑ ඩිරෙක්ෂන් එක මොන වගේ වේවිද කියලා. එතකොට නෙක්ස්ට් වීක් එකේ බැලුවොත් එහෙම මම කතා කරා වගේ අපි ලොง ටර්ම් ට්‍රෙන්ඩ් ලයින් එක හරහා තමයි යන්නේ. මාකට් එක ඩවුන් වුණොත් එහෙම 7400 පල්ලෙහාට එනවා. ඊපස් ආපහු අප් වුණොත් එහෙම 7400 උඩට යනවා. ඒත් ඒ ලෙවල් එක තමයි තියෙන්නේ. එතකොට නෙක්ස්ට් වීක් එකෙත් අපිට හිතා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් normal trading තිබුණොත් එහෙම මේ ලෙවල් එකේ පොඩ්ඩක් ups and downs සමහරලාට පොයින්ට් 100ක් විතර අප් වුණොත් එහෙම පොයින්ට් 50ක් විතර ඩවුන් වෙලා නැත්තම් පොයින්ට් 100ක් ඩවුන් වුණොත් එහෙම පොයින්ට් 50ක් අප් වෙලා වගේ කොහොමත් 7400 ලෙවල් එකේ නෙක්ස්ට් වීක් එකෙත් මාකට් එක හැසිරෙයි කියලා අපිට හිතන්න පුළුවන්. හැබැයි මාකට් රියක්ෂන් එක තීරණය වෙන්නේ මැක්‍රෝ ඉකොනොමික් ෆැක්ටර්ස් වලට අනුව. මේ වෙලාවේ කතා කරන මැක්‍රෝ ඉකොනොමික් ෆැක්ටර්ස් කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි එක්ස්චේන්ජ් රේට් එකේ ප්‍රෙෂර් එක. USD එකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපී එක කන්ටිනියුස්ලි ඩික්‍රීස් වෙන ප්‍රෙෂර් එකක් තියෙනවා. ගවර්න්මන්ට් එක කොහොමද මේක හෑන්ඩල් කරන්නේ? ඒකේ තමයි පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව බොන්ඩ්ස්. බොන්ඩ්ස් කියන්නේ ගවර්න්මන්ට් ලෝන්ස් සෙටල් කරන්න USD සංචිතයක් ලංකාවට තියෙනවද? ඒ ඒ ඒ ඔබ්ලිගේෂන්ස් කොහොමද ගවර්න්මන්ට් එක මීට් කරන්නේ? ඔන්න ඒ සම්බන්ධයෙන් වෙන කතා බහ රිස්ක් එක දෙවෙනි ෆැක්ටර් එක. තුන්වෙනි ෆැක්ටර් එක තමයි ජිනීවා Human Rights Discussions. ඒකේ ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් ලංකාවට එරෙහිව තමයි ඉදිරිපත් වෙන්නේ ඔය එක එක යෝජනා. ඉතින් ඒවා වලට අනිත් රටවල් වල ප්‍රතිචාරය කොහොමද? ඒ ප්‍රතිචාරات එක්ක ලංකාවට හම්බ වෙන පොසිටිව් හරි නෙගටිව් හරි ඉම්පැක්ට්ස් මොනවාද? ඒ අනුව ඒ ඒ ආකාරයෙන්
ඒවල ලෝන් ටර්ම් ඉම්පැක්ට් එක ඒ සහ ඒ පිළිබඳව ඉන්වෙස්ටර්ස්ලා හිතන විදිය ඔය ෆැක්ටර්ස් තුන තමයි ප්‍රධාන වශයෙන් නෙක්ස්ට් වීක් එක අපිට පේන්න තියෙන මාකට් එක ඩ්‍රයිව් කරන මේ ෆැක්ටර්ස් මාකට් එකට එන විදිහ අනුව මේ ඉන්වෙස්ටර්ස්ලා මේ ෆැක්ටර්ස් වල රියැක්ට් කරන විදිහ අනුව මේ නෙක්ස්ට් වීක් එක මාකට් එක ෆයිනලි අප් වෙනවද ඩවුන් වෙනවද කියලා අපිට බලා ගන්න පුළුවන් හරියටම සම්පූර්ණ වශයෙන්ම අදහසක් අපිට දැනට කියන්න බෑ මොකද මාකට් එක දැනටත් තියෙන කන්සොලිඩේෂන් ස්පේස් එක ෆේස් එකේ අප් වෙන්නත් පුළුවන් ඩවුන් වෙන්නත් පුළුවන් මෙන්න මේ මයික්‍රෝ ඉකොනොමික් නිවුස් වලට නැත්නම් රිසල්ට්ස් වලට අපි ඉන්වෙස්ටර්ස්ලා ෆීඩ්බැක් රියැක්ට් කරන ආකාරය අනුව හරි ඕක තමයි නෙක්ස්ට් වීක් එකේ අපි ෆෝකාස්ට් එක අපි බලමු නෙක්ස්ට් වීක් එකේ මොකද වෙන්නේ කියලා ඉතින් එතකන් ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ වන් කිව්ව විදිහට හෝම්වර්ක් ටික කරගෙන ඉන්න වැලියු ස්ටොක්ස් හොයාගන්න ඔයාගෙන වැලියුස් ඔෆ් ෆෝකස් කරන්න අන්නෙසරි විදියට පැනික් වෙන්න එපා. හරි එහෙනම් ඕල් හැමෝටම ජය බොහොම ස්තුතියි.